සුබ උදෑසනක් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග වේදනාව කියන කාරණේ ගත්තොත් සම්ප්‍රදායිකව ලංකාවේ තියෙන්නේ විඳීම සහ දරා ගැනීම මේක ඉක්මවා ගිය වේදනා කලමනාකරණය පිළිබඳ දැනුම් පද්ධතියක් ජාත්‍යන්තර සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ වෙනකොට ගොඩනැගිලා තියෙනවා ඒත් එයින් අපිට ලැබිලා තියෙන වාසිය අපිට ඇවිල්ලා තියෙන සහනය තාමත් සීමා සහිතයි ලංකාවට ඒ නිසාම අපි කල්පනා කළා වේදනා කලමනාකරණය කියන වෛද්‍ය විද්‍යා ශාස්ත්‍රයේ දැනුම සහ මහා බ්‍රිතාන්‍ය විශේෂයෙන්ම දීර්ඝ අධ්‍යක්ෂීම් ඇති විශේෂඥ වෛද්‍ය නාමල් සේනසිංහ මහත්තුමා සමග අද පැතිකඩ සංවාදය ගොඩනගා ගන්නට ආයුබෝවන් වෛද්‍ය සේනසිංහ මහත්තුමනි ආයුබෝවන් අසූක සේනසිංහ මහත්තුමනි වේදනාව කියන්නේ සුලබ අධ්‍යක්ෂීමක් අනිත් අතට වේදනාව නිසාම අපේ ජීවන මට්ටම quality of life පහළට එනවා දැන් වේදනාවක් දැනෙනවා නම් වේදනාව අපිට පීඩාවක් ලෙස මතුවෙනවා නම් අපි ඒකෙන් ගන්න ඕන පණිවිඩය මොකද්ද ඇත්තටම ඉතින් වේදනාව කියන්නේ irritable awkward sensation ඒ කියන්නේ අපිට නුපුරුදු සංවේදීභාවයක් ඇති වෙනවා යම් තත්ස්ථානයක ඒක awkward කියන්නේ ඒක දරා ගන්න බැරි වෙනවා ඉතින් ඒක තමයි වේදනාව කියන්නේ වේදනාවෙන් මම හිතන්නේ කිසිම සත්වෙක් මිනිස්සු විතර නෙවෙයි කිසිම සත්වෙක් වේදනාවෙන් ජීවත් විය යුතුයි කියලා ඒකම මිනිස්යන්ගේ ඒක මානව අයිතිවාසිකමක් වේදනාවක් නොමැතිව ජීවත් වීම ඒකට රජයන් රටවල් ඒකට ඉඩ සලසා දිය යුතුයි මිනිස්යන්ට වේදනාවෙන් තොරව ජීවිතයක් ගත කිරීමට වයිද සෙන්සික මැතුමනේ දැන් වේදනාව දැනෙන තැන වේදනාව දැනෙන්නේ කඩින් කඩද එක දිගටද මෙන්න මේ වගේ කාරණා වේදනාවට හේතුව අඳුනගන්න වෛද්‍යවරුන් හැටියට ඔබට උදව් වෙනවද මේක ඇත්තටම වේදනාව කොටස් දෙකකට බෙදෙනවා එකක් තමයි acute pain අනිත් එක තමයි chronic pain acute pain කියන එක මට සිංහල වචනයක් මතක් වෙන්නේ නැහැ හැබැයි මම chronic pain කියන එක මගේ මවගෙන් අසා සිටියා මොකද්ද වචනේ කියනකොට ඒකට නිදන්ගත වේදනාවක් ඒ කියන්නේ chronic pain කියන්නේ මාස 3කට වඩා පවතින වේදනාවක් අපි එංගලන්තේ හඳුන්වන්නේ chronic pain කියලා ඒ කියන්නේ නිදන්ගත වේදනාව හෝ කල්ගත වේදනාවක් ඉතින් මේ වේදනා දෙක අනුව තීරණය වෙනවා කොහෙන්ද මේ වේදනාව ඇති වෙන්නේ කියලා. දැන් උදාහරණයක් ගමු අපි acute pain එක. acute pain එකක් කියන්නේ ඉක්මනින් එන දවස් දෙකක් හෝ මාස 3ක් ඇතුළත ඇති වෙන වේදනාවක්. ඒ උදාහරණයක් විතර ගන්න පුළුවන් අපිට මොන හරි ඉන්ජරි එකක්. අපි මොන හරි ඇක්සිඩන්ට් එකක් වුණාම අතක් කැඩුනහම අතක් කැපුනහම නැත්නම් අපිට ඔපරේෂන් එකක් කරාම එන වේදනාව තමයි acute pain කියලා කියන්නේ. හැබැයි chronic pain නිදන්ගත වේදනාව කියන්නේ බොහෝ දුරට අපට එන සායන්ටින ලෙඩුන්ගෙන් 90%ක් මෙන්නේ කොන් දෙකක්ම අතර එක. ඒ කොන් දෙකක්ම දින 30 නෙවෙයි සමහර ඒවා අවුරුදු 20 30 කියලා ලෙඩු ඉන්නවා මල් ළඟට ඇවිල්ලා. උදාහරණයක් විදියට වින්ස්ටන් චර්චිල් අගමැතිතුමාගේ ලේකම් ලෝඩ් මොන්ටේගෝ බ්‍රවුන් කියන පුද්ගලයා මගේ ලෙඩෙක්. ඌට වයස අවුරුදු 94යි. ඒ 94ෙත් ආව වේදනාවත් එක්ක ප්‍රතිකාර ලබා ගන්නද දැන් වෛද්‍ය සේනසිංහ මහත්තුමනි මේ වේදනා කලමනාකරණය කියලා කියන්නේ ඇයි වේදනාව නැති කිරීම නැත්නම් ඉවත් කිරීම කියලා පාවිච්චි කරන්නේ නැතුව ඇයි ඔබ වගේ මේ ශාස්ත්‍රයේ ප්‍රවීණයෝ වේදනාව කලමනාකරණය කියලා කියන්නේ බොහෝම හොඳ ප්‍රශ්නයක් අසෝක ඔබ හොඳට ලෑස්ති වෙලා දිනවා වගේ මේ මේ සාකච්ඡාවට මොකද වේදනාව නැති කරන්න පුළුවන් සමහර වේදනා උදාහරණයක් විදිහට අපි හිතමු දැන් දරු ප්‍රසූතියේදී ඇති වෙන වේදනාව දරන්න බෑ කියනෝනේ අම්මලා හැබැයි ඒක බබා බිහුණෙන් පස්සේ නැති වෙනවා. එයින් පස්සේ ඇපෙන්ඩිසයිටිස් වලදී බඩේ එකක් වක් ඇවිල්ලා ඒක එළියට ගත්තාම නැති වෙනවා. ඒ කියන්නේ ආසාදනය ඉවත් කිරීමෙන් වේදනාව නැති කරගත්තා යකි. හැබැයි සමහර ආසාදන තියෙනවා ඉවත් කරන්න බැරි ආසාදන. ඒ කියන්නේ ඉන්ෆ්ලමේෂන්. ඒ කියන්නේ අපි කොන් දෙකක් වක් ගමු. කොන් දෙකක්ම ඇති වෙන්න සාමාන්‍යයෙන් හේතු වෙන බුලම් මස් මාංශ හේතු වෙන බුලම්. අනිත් එක ලිගමන්ට්ස් කියන ඒවා කොන්දේ. අනිත් එක ඇටකටු. ඇටකටු වල තියෙන වර්ටිබල් බොඩි කියන එක ඇති වෙන්න පුළුවන් ආසාදනය. ෆැසට් ජොයින්ට්ස් කියන ඒවා ඇති වෙන්න පුළුවන්. නැත්තම් ඩිස්ක් එකක් ලිස්සලා ගියලා ස්නායුවත් තෙරපි මේ ඇති වෙන්න පුළුවන්. ඉතින් මේවා හරියාකාරව අයින් කරගන්න එක ලේසි නෑ. සල්ලි වෛද්‍යවරුන්. ඉතින් මේ වේදනා එකින්ද මාස 3කට වඩා ගොඩක් කල් තියෙන්න පුළුවන්. වේදනා කලමනාකරණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට ඔබ හමු වෙන දීර්ඝ කාලයක් වේදනාවෙන් පීඩා විඳින පිරිසගේ නිතර හමුවන වේදනාවන් මොනවද කොයි තැන්වල කොයි මට්ටමේ කොයි විදියේ වේදනාවල්ද එයාට තියෙන්නේ 90%ක්
වතර එන්නේ අත්‍තරම කොන්දේ වෙන වේදනාව. ඒකට එක හේතුවක් තියෙනවා මං හිතන්නේ එංගලන්තේ මේ මේ ඉරුවෙලිය නැතිඳද මන් දන්නේ නැහැ. මට පෙන්ලා තියෙනවා සාමාන්‍ය එක්ස්රේ ස්කෑන්ස් බලනකොට ඔහුගේ මේ ඇටකටු හරීම හරීම දුර්වලයි. ඒක ඇත්තටම ඒක දතුත් එවුන්ගේ දුර්වලයි. ඒකට අපි ලංකාවේ කට්ටියගේ ජානමය හේතුවෙන්ද වෙන්නේ නැති අපේ ඇටකටු හරි හයියයි. දැන් උදාහරණයක් විතර ගත්තාම දැන් අපේ වයස ගිය කාන්තාවන් ගත්තාම අර neck of femur fracture කියන්නේ මේ hip එකේ තියෙන උකුල ඇටේ කැඩීම හරි අඩුයි ලංකාවේ. හැබැයි එංගලන්තේ හරියට කැඩනවා හරියට මියනවා ලෙඩ්ඩු ඒක කැඩීමෙන්. ඒකට හේතුව එකක් තමයි අයිස් නෑ, හිම නෑ, ලෙස්සන් නැති ඒක ලංකාවේ. ඊට වඩා මම හිතන්නේ අපේ අස්ථි පද්ධතිය හරි හයියයි. ඒක අපි ඇත්තරම ඒ ජානමය පිහිටීමක්. ඉතින් එංගලන්තේ වැඩිම එන්නේ 90ක් කොන්ද වේදනාව නෝ තමයි. කොන්ද කිව්වම මම කියන්නේ උඩ neck එකේ ඉඳලා, يعني බෙල්ලේ ඉඳලා පහළ දැනගම මම ගන්නෙ කොන්ද වේදනාව. කොන්ද කියන එක උඩින් ඉඳලා පහළට දැනගන්නේ. ඉතින් ඒක නිසා ඒ වේදනාව තමයි වැඩිම එන්නේ අපිට. වෛද්‍ය සෙන්සිගමැතුමනි සමහරු කියනවා වේදනාව දරා ගන්න ඕන කියලා. හැබැයි මේ දීර්ඝ කාලයක් වේදනාව දරා ගැනීම තුල මානසික අවපීඩනය නැත්නම් ડિප්‍රෙෂන් වගේ තත්වයන් පවා ඇති වෙන්නට පුළුවන්. මේ తత్వය විශේෂක්ති වෛද්‍යවරයෙක් හැටියට ඔබ කොහොමද දකින්නේ? ඔව්. දැන් උදාහරණයක් සිත් වේදනාව කියන එක නම් දරාගත යුතුයි. මොකද ඒකට ප්‍රතිකාරයක් නැහැ නේ. හැබැයි ශාරීරික වේදනාවක් නම් දරා ගන්න ඕනේ නැහැ. ඒක මානසික අයිතියක් මොකාගේ හරි. ඒ කියන්නේ මිනිස්යන්ගේ අයිතියක් වේදනාවෙන් තොරව සිටීම. මේකෙන් තමයි මම නම් කොහෙත්ම හිතන්නේ වේදනාවෙන් කිසිම දිනෙක මිනිස්සු බව නෙවෙයි සත්ව සිය බවම පව වේදනාවෙන් සිටිය යුතු නැහැ. හැබැයි සත්තුන් කියන්න බෑනේ වේදනාව. ඒවන අපි මාන් මිනිස්යන් අපේ අර මේ ඩෙවලොප්මන්ට් එකේ අපිට අදහස් පළ කිරීම නිසා අපිට කියන්න බලන් කොහෙ තියෙන්නේ කියලා. ඒක නිසා අපි 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 වෛද්‍ය අපි අපි ලංකාවෙත් ඇති කරන්න ඕන මේ ශාස්ත්‍රය පුළුල් කරලා මිනිස්සුන්ව අපි එඩියුකේට් කරන්න ඕන. ලංකාවේ අපි පාදේ නැත්නම් තුනටියේ වේදනාවන් පිළිබඳව නිතර කතා බහ කරනවා. දැන් මේ වගේ වේදනාවන් තියෙන කෙනෙක් තමන්ට තියෙන වේදනාව එක්ක වෛද්‍ය උපදෙස් ගන්න යන්න ඉස්සෙල්ලා කරන්න පුළුවන් යම් කාර්යයන් තියනවාද, යම් පියවරයන් තියනවාද උන්ට gederdima ගන්න පුළුවන් දේවල්? සාමාන්‍යයෙන් මෙතන තියෙනවා ඇත්තටම රෙඩ් ෆ්ලැග්ස් කියලා පොන්දේ. ඒ රෙඩ් ෆ්ලැග්ස් කියන්නේ සාමාන්‍යයෙන් මුත්‍ර යනවා නම්, ඇඳුම් වල ඇවිද ගන්න බැරි වෙනවා නම්, උණ තියෙනවා නම්, ඒ වගේ දේවල් නම් එක පාටම ඉස්පිරිතාලයකට යන්න ඕන. මොකද ඒවට කියන්නේ රෙඩ් ෆ්ලැග්ස් කියලා. ඒවා ජීවිත අවදානම්. බරපතල අතුරු වැගවීම. ඔව්. නැතුව වේදනාවක් තියෙනවා නම් සාමාන්‍යයෙන් මම කියන්නේ ගෙදර කට්ටියට මේ ඉන්නවා නම් පැරසිටමෝල් වගේ හානිකර නොමැති බෙහෙත් වර්ගයක් අරන් ඒ වේදනාව අඩු වෙනවද කියලා බලන්න පුළුවන්. හැබැයි බෙඩ් බ්‍රෙස් කියන එක නම් වේදනාව මර්ධනය කිරීමට භාවිත නොකළ යුතුයි. එයි ඔබ එහෙම කියන්නේ. මොකද බොහෝ අය කියනවා මේ කොන්ද වේදනාවක් තියෙනවා නම්, දණහිස් වල වේදනාවක් තියෙනවා නම් පොඩ්ඩක් අපි වැඩට නොගිහින්, පොඩ්ඩක් අපි එලි පහලියට නොගිහින් පොඩ්ඩක් විවේකයක් අරගෙන බලමු කියලා. මං ඒක අයත් හරි ගස්සන්න. ඇත්තටම දණිස් සමාරුවක් තියෙනවා. හරි, දණිස් සමාරුවක් තියෙනවා නම් බෙඩ් රෙස් නෙවෙයි, දණිස් ටික උඩ දාගෙන වැඩිය ඇවිදින් නැතුව ඉන්න එක හරි. හැබැයි කොන්දේ වේදනාවට නම් මම හිතන්නේ 50,000ක් ලක්ෂයක් විතර එංගලන්තේ බෙහෙත් කරලා දෙනවා. අපි කවදාවත් මම කියලා නැහැ ලෙඩෙක් උඩ බෙඩ් රෙස් ගන්න කියලා. අපි ඒක තහනම් වචනයක් අපිට. බෙඩ් රෙස් කරන්නේ නැහැ කොන්දේ බක උඹට. මොකද පුළුවන් තරම් තමන් කොහොම හරි මූවමන්ට් එකේ ඉන්න ඕනේ. ඒ කියන්නේ තමන් කොහොම හරි ඇවිදින්න බලන්න. බෙඩ් රෙස් වුණාම වෙන්නේ ඒවා ස්පැසම්ස් වලට ගිහිල්ලා ඒවා වැඩ කරනது ඒක තවත් වැඩි වෙනවා කැක්කුම්. වෛද්‍ය සෙන්සිග මැතුමනි මේ අලුත් දැනුම වෛද්‍ය ශාස්ත්‍ර වල දැනුම නිතර අලුත් වෙනවා. දැන් මේ දැනුම අපි පාවිච්චි කරද්දී කොහොමද මේ විශේෂයෙන් අපි කියන මේ වේදනාවල් වල අදාළ දැනුම අපිට ළඟා වීම පමා වෙනවා කියලා ඔබ හිතන්නේ ඇයි? ඒ කියන්නේ දැන් ඇත්තටම එංගලන්තේ අපි කරන්නේ එවිඩන්ස් බේස් මෙඩිසින්. ඒ කියන්නේ එවිඩන්ස් බේස් කියන්නේ නිකන් ආවට ගියාට මට හිතන විදිහට බේස් කරන්න බෑ. මම බෙහෙත් කරනකොට යම් කෙනෙකුට මට නඩුවක් දාන්න පුළුවන් ඇයි මේ ප්‍රතිකාරය මම කරේ කියලා. මොකද මට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මට පල්මොනතාවට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න බෑ ලෙඩෙකුට. මම ඒක වෙන එක්කෙනෙක්ගෙන් ඉගෙනගෙන වෙන එක්කෙනෙක් කරනවා බලලා see once try once teach once කියලා කියන්නේ. එකපාරක් හරි බලලා එකපාරක් හරි තමන් වෙන කෙනෙකුගේ අධීක්ෂණය අරගෙන කරලා තුන්වෙනි පාර තමයි කරන්න ඕනේ. ඒක නිසා එවිඩන්ස් බේස් මෙඩිසින් එකක් තියෙන්න ඕන. ඉතින් මම ඇත්තටම
දෙදස් දහවෙනි අවුරුද්ද දෙදස් දහය මම කරලා තිනවා ප්‍රසීඩියස් 3800ක් ලෝකේ ඇතම් රටවල් වේතනාවෙන් නිදීම මූලික මානව අයිතිවාසිකමක් හැටියටත් දැන් පිළිගන්නවා අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු මේ විරාමෙන් අනතුරු අතිකඩ අතිකඩ ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමග අද අපේ ආරාධිතයා වේදනා කලමනාකරණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය නාමල් සේනසිංහ මැතිතුමා අපි කතා කරමින් හිටියේ පිළිකා වගේ රෝගී තත්ත්වයන් නිසා වේදනාවක් නැති වෙනවා එතකොට පවුලේ අයගේ ලැබෙන සහයෝගය මේ වගේ අවස්ථාවන් කලමනාකරණය කරගන්න රෝගියාගේ වේදනාව කලමනාකරණය කරගන්න උපකාර වෙනවා නේද ඔව් අනිවාර්යයෙන්ම ඒකට කියන්නේ අපි TLC tender loving care प्रधानम प्रश्न लंका बेहद नैतिक बेहद नैति हेतु मम्मी आंडूड मे वरदीन मे बेहद साल नैतिक मे बेहद लियापजील मोफिंग वर्ग फेंटनील पैचे गहगंड अवकाश लंका फेंटनील की मिलियन को पैचस लंका इन विसीदा पैचस ओय विसीदा होम तोरण के मंदे पैचेगा गहगत्ता मोफीन प्रमाण इडियटेन दवस तुनक तीन पैचेग इतो वायस काट कैंसर का गहगत्ता दवस तुनक वेदना इन पुलवा हे भाई मेक अपे काट गंड मट दोस्तर मगे गहन होम गंड क्रम विधि अतीनो अरे हेल्थ मिनिस्टर गण है सामान्य मनुष्य हिता गण हिता प्रतिकार गण वेदना नाशक बटहिर लोके अवस्था दीलती अनिवार्य मारांतिक रोगी पहले नाइट तो मैं अवस्था दे नहीं है वो ठेमा मगे कोंद क्या कुछ ना ये पच का अगर नहीं सी ये तो अड्डू मगाने क्लिनिक के लिए सी ये तो पन हाँ एक यानी के वर्ग ब्यूट्रेंस अभी तार पैनेडिंग की ना कोडेन की ना बेतक अभी කටින් ගන්නවා විනෝඩ ඒක තියෙනවා පැච්චයක් ගහගන්න දවස් 7ක් තියෙනවා මේ පැච් එක වයිද සෙනසික මැතිතුමනේ අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිතර ආබාධයන්ට ලක් වෙනවා දැඩි වේදනාවන්ට ලක් වෙනවා ක්‍රීඩා කරන අතරතුරදී තරඟ අතරතුරදී පුහුණු වීම අතරතුරදී දැන් මේ අයට වේදනාව කලමනාකරණය කරගන්න මොන වගේ වෛද්‍ය විද්‍යාත්මක සහනයක්ද ලබා දෙන්න පුළුවන් ඔව් මම දැක්කා දැන් අවුරුදු 10කට ඉතර කලින් එංගලන්තේ ओपनिंग बोल के लंका मैं सीरीस गाणकोट ऊट ओहे क्रीडा नमत्ल इंगल इंजेक्षन गहन बदे गहन इंजेक्षन फैसजो इंजेक्षन की मम्म दिदास दहासरी रोगी इग्दास अटसी गहलो फैसजो इंजेक्षन इध मट इंगल दुख इतना ओह मम लंका दस मम ओह एम ओह दवास देखे मट आप दीटी ओह वेगे अयंकर मगिद ओपनिंग सेकंड फास्ट बोल मैं नम अमत इन बस ओह मेहिंग के लिए ट्रीटमेंट कर वेदनावट प्रतिकार गण यान बहुदेने वैद्यवराट क्या मट हरी अमारु न तंग मट दरा गण बे मेवगे तन की तमें पटांग हे बे वैद्यवर आगे रोगी आगे खाले बेर आगे वैद्यवर आट रोग उदौकिरीम पहासुकर कुहोमद रोगिये तमंगे वेदना वैद्यवर आट किहोमद मेकट प्रवेश बहुमत प्रश्न एक तीन आप विजुअल एनालॉग स्को किया बिंदु दहाय स्को तीन बिंदु ज्ञान वेदना दहाय ज्ञान अधिक वेदना वो हरियट मे सुधु मिनीसु हरी हरी आगे देना डॉक्टर मई पेन इज 8 9 10 එතකොට මම ළඟට එනකොට ඉස්සල්ලාම ඔය ෆෝම් එක පුරවනවා. ඔබේ නම් මොකද්ද? වේදනාව මොකද්ද? ඔබේ විෂුවල් ඇනලොග් ස්කෝ එක මොකද්ද? එතකොට අපි තියනවා සටහන මෙයා එන්නේ 9කින්. ඊපස්සේ මගේ ප්‍රතිකාර අනුව මම බෙහෙත් දීම මගේ ප්‍රොසීඩියස් මම ඉන්ජෙක්ෂන් කියන්නේ මේවා ඉන්ජෙක්ෂන් නෙවෙයි ප්‍රොසීඩියස්. ඒ ප්‍රොසීඩිය එකක් කරපුවාම කොහොමද? දැන් ගොඩක් වෙලාවට අපි එවිඩන්ස් බේස් මෙඩිසින් නේ. මට ප්‍රොසීඩිය එකක් කරගෙන යන්න දිගටම මට එවිඩන්ස් තියෙන ඕනේ. ඒ කියන්නේ මගේ ලෙඩ 9න් ආව නම් මම 3ට බස් ගන්න ඕනේ කැක්කුම. දැන් වෛද්‍ය සෙන්සික මැතිතුමනි දැන් එතකොට ලෙඩෙක් අපි හිතමු ඔබ වෙත ආපු රෝගියෙක් කොහොමද මේ සාකච්ඡාව පටන් ගන්නේ අපි මම දකින බරපතල ගැටලුවක් තමයි මේ වෛද්‍යවරයාට තමන්ට තියෙන ගැටලුව අභියෝගය පැහැදිලි කරන එක පිළිබඳව අපිට යම් අභියෝගයක් තියෙනවා බොහෝ ප්‍රශ්නයක් තියෙනවා මගේ එංගලන්තේ කන්සල්ටේෂන් විනාඩි 5කට යන්නේ නැහැ මොකද හේතුව ලෙඩා කියනවා මට ඕනේ දේ මම එයාට මෙහෙම කිව්වම हर मे प्रतिकार मम एग्जामिन करो मेक तीन मेहम करना क्यों वेडिम प्रश्न अहो तो वहाँ डॉक्टर
තරුණකෙනා ඔබේ සහෝදරයාට ඔබ මේක කරනවාද ප්‍රොසීඩර් එක ඔව් ඔබේ අම්මට කරනවාද ඔව් ඔබේ තාත්තට කරනවාද ඔව් මගේ තාත්තා තුන් පාරක් මට කියලා ප්‍රොසීඩර්ස් කරගත්තා ලංකාවේ ඉස්පිරිතාලේ ඒකින්ද මගේ තාත්තටම කරනවා මම කරලා තියෙනවා ඒ ප්‍රශ්න විතරයි යන්නේ ආ එහෙනම් ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ ඒ කටිර ඕන මගේ පවුල කෙනෙකුට මේ මම රෙකමෙන්ඩ් කරන ප්‍රොසීඩර් එක කරනවාද අපි දොස්තරලා අහන්න ඕන තමන්ගේම මේ රටේ ඔය කරන ඔපරේෂන් ඔක්කොම තමන්ගේ අම්මට තාත්තට නංගිලට කරනවාද වයිස් සෙන්සිකමත්තුමනි දැන් අනිත් පැත්තෙන් අපි පොඩ්ඩක් හිතලා බලමු ලංකාවේ සංස්කෘතිකමය කාරණාත් එක්ක සමාජීයමය කාරණාත් එක්ක ආපු දෙයක් තමයි මේ වෛද්‍යවරු එක්ක සාකච්ඡා කරන එක ප්‍රවේශයක් හරියට මිනිසුන්ට නැති එක. ඔව්. මේක එක පැත්තකින් මිනිසුන්ට විතරක් දොස් කියන්නත් බෑ අනිත් පැත්තෙන් වෛද්‍යවරුන්ට දොස් කියන්නත් බෑ. ඔව්. ඔබ මොකද්ද යෝජනා කරන්න දැන් වේදනාවක් එක්ක? ඔව්. කෙනෙක් එනවා නම් ඔබ වෙත. ඔව්. ඔහු කොහොමද තමන්ට තියෙන වේදනාව විග්‍රහ කරන්න ඕන? තියෙන තැනද කියන්න ඕන? ඇති වෙන වෙලාවද කියන්න කොහොමද මේක කරන්න ඕන? ප්‍රධාන හේතුව ටයිම්. අපි ලෙඩ් උන්න විනාඩි 15ක්වත් දෙන්න ඕන ලෙඩේ කියන්නේ. මම දොස්තරලට වරද්ද පටවන්නේ ලංකාවේ දොස්තර කෙනෙක් ගන්න ලෙඩක් බලන්න ගන්න බොහෝම අඩුයි ඔය ගන්න වගේ 50 ගුණයක් 100 ගුණයක් ගවන්න ඕනේ නීතිඥයෙක් හම්බෙන්න කියලා කන්සල්ටේෂන් එකක් ගන්න. හැබැයි මිනිස්සු නීතිඥයන්ට මොනවද දොස් කියන්නේ නැහනේ. ඒ ලක්ෂ ගාන 50000යි ලක්ෂයයි නීති මගේ පවුල නීතිඥරු ඉන්නේ 50000යි ලක්ෂයයි පය බයි කන්සල්ටේෂන් එකට. හැබැයි දොස්තරල ගන්නේ බොහෝම සොච්චමක්. ඉතින් ඒකින්ද එතන ප්‍රශ්නයක් තියෙනවා මේක ඇත්තටම සංඛ්‍යාත්මක සටනක්. නම්බර්ස් ගේම් එකක් දොස්තරල කරන්නේ. ලෙඩාට වෙලාව දුන්නාම ඒ ලෙඩාට පුළුවන් තමන්ගේ දේ කියන්නේ. ඒ කියන්නේ එයා සමහරවිට කියන්නේ වෙන දේවල්. දැන් මල් ළඟට එන සමහර ලෙඩ්ඩු කොන් දෙකක්ම කිව්වට පටන් ගන්න අතෙන් කකුලෙන්. ඒ වුණාට අපි ගයිඩ් කරන්න ඕනේ. ඒ ගයිඩ් කරන්න විනාඩියෙන් බෑ. ලෙඩෙක් බලන්න ඒ තැනට එන්නම යනවා විනාඩි 10ක්. නම වයස ගම කොහොමද කොහෙද රස්සාව කරන්න අහන්න විනාඩියක් යනවා දෙකක් මට. ඒ කියන්නේ ලෙඩෙක් එනකොට මම හැම වෙලෙම කියලා දිනගත් තමයි මට ඇවිල්ලා නම කියන්නේ එනකොට. ඉතින් එංගලන්තේ තියෙම හලෝ ජෝන් හව් ආ යූ මිස්ටර් පෙරේරා කොහොමද? ඒකෙන් ඇති වෙන ලෙඩාට මේ ලොකු මේ මානසික මේකක්. එතකොට එතන වාඩි වෙලා නම ගම වයස ඔක්කොම අහලා එයින් පස්සේ අපි ප්‍රවිෂ්ඨ වෙලා මේ හිස්ටරි එකට විනාඩි 10ක්වත් යනවා අපි හරි තැන් දෙන්න. එයින් පස්සේ ඊටු විනාඩි 5 අපි කරන ප්‍රතිකාරය කියලා මේ විනාඩියේ දෙකේ කන්සල්ටේෂන් හරියන්නේ නැහැ. සෙන්සිකමැතුමනි වේදනාව පිළිබඳ අධ්‍යයනය කරන ජාත්‍යන්තර ආයතන සංවිධාන අද ලෝකයේ තියෙනවා. උදාහරණයක් හැටියට වේදනා අධ්‍යයනය පිළිබඳ අන්තර්ජාතික සංවිධානය. අපි ඉංග්‍රීසියෙන් කියනවා International Association for the Study of Pain. දැන් මේ වගේ සංවිධාන වේදනාව නිදෙන්න තියෙන අයිතිය මූලික මානව අයිතිවාසිකමක් හැටියටත් පිළිගන්නවා. ඒත් ලංකාවේ මේ වගේ දේවල් පිළිබඳව තියෙන අවධානය තාමත් එතරම් දියුණු වෙලා නැහැ. එංගලන්තේ මේ අවුරුද්දේ සෞඛ්‍ය වියදම් කරනවා 1 බිලියන් පවුම් 134ක්. මේ ලංකාව සුරුපුරයක් කරන්න පුළුවන් සල්ලි. ඉතින් පොන්න අසෝක බිලියන 134 පවුම්. ඒකෙන් කොන් දෙකක් උමඩ වියදම් කරනවා 1 බිලියනක්. ඒ කියන්නේ කොන් දෙකක් උම මැඩ පවත්වන්න වියදම් කරනවා 1 බිලියනක්. ඒ වගේම එංගලන්තේ අපි ගත්තාම ජනයා ගත්තාම ජනයා මේ වැඩ කරන්න යන්න නැතු ඉන්නවා කොන් දෙකක් වින්දා ඒක ගත්තාම ඒ රෝගීන් ගන්න දවස් ගන්නෙන් වැඩි කරපුවාම මිලියන 50ක් දවස් නැති වෙනවා එංගලන්තේට මිලියන 50ක් දවස් නැති වෙනවා ඒ කියන්නේ වැඩ කරන දින මිලියන 50ක් ඒ කියන්නේ වැඩ කරන දින ගණන ඒ ලෙඩ්ඩු ගන්නෙන් වැඩි කරාම මිලියන 50ක් දින ඒ කියන්නේ working 50 million days ඒ කියන්නේ ඒ ඒක අපි ගණන් ගන්න නැතුව ඒකට වියදම් කරනවා 1 බිලියන් ඔයාලට හිතා ගන්න පුළුවන් ද කොච්චර ආර්ථිකයට පාඩුවක් වෙනවද කොරෝනා එක වගේ මේ වගේ 10 ගුණයක් පාඩු වෙනවා කොන් දෙකක් කුමෙන් වැඩන වෙන නිසා එංගලන්තේ වේදනා කලමනාකරණය පිළිබඳ අධ්‍යයනය අලුත් විශේෂ ශාස්ත්‍රයක් ලංකාව පැත්තෙන් බැලුවොත් මේකට පුහුණුව දැනුම එකතු කර ගැනීම මේ වගේ සම්බන්ධයෙන් අපිට තවත් බොහෝ දුර යා යුතුව තියෙනවා මේ දැනුම පද්ධතිය ලංකාවේ වෛද්‍ය ශාස්ත්‍රයට අපේ ජනතාවගේ පහසුවට ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටවන්නට එකතු කරගන්න අපි මොන වගේ ප්‍රවේශයක්ද ගත යුතුව තියෙන්නේ ඒක ක්ලිනිකල් මෙඩිසින් අපි ඉගෙන ගන්නකොට වෛද්‍ය විද්‍යාවේ අපිට පේන් මෙඩිසින් කියලා දෙන්නේ නැහැ ඒකට මහාචාර්යවරයෙක් වගේ කෙනෙක් අපොයින්ට් කරලා මෙඩිකල් ෆැකල්ටි එකේ ඔහුට අර සර්ජිකල් හරි මෙඩිසින් හරි කරනකොට ඒකෙන් පොඩි අවස්ථාවක් දැන් අපි මෙඩිකල් කරිකුලම් එකේ තියෙන සයිකියාට්‍රි ඒ වගේ ඒ වගේම
पेन मेडिसिन वेनम मेकदेन इतकोड़े लमाइट ये ओन करना मुलटिका दुना लमाइ की मनस हेदेनो पेन मेडिसिन बस ये काटे वैद्य बस मेकटे अंड आसा बतीनो इतकोट वेनम विशेष करेंट वेनम एनस्थीजिया तीयनवा तीबुनाट एक हरी चैलेंजिंग मुकद एनस्थीजिया करना दोसर के वैद्यों साली फंडा ऑपरेशन लड्डू सीन तेल लेक लुक्टिव करें फील्ड के लिए उदाहरण अमेरिका वे पेन मेडिसिन वैद्य वे विशांत वैद्य मिलियन डॉलर मिलियन आखो सामान्य आदमी डॉलर मिलियन इधट्य डॉलर मिलियन आखिर मंकी मेक अभी कोच्चर मे क्यूवा अभी मे लोक बेरगंड वैद्य दागल दी अभी अभी कौरवा ई बी कैम डॉक्टर टू सेव द वर्ल्ड की लेकिन अमूलिक बुरा अभी मेक मे वैद्य दी जीवित गत गत अतरे मिनसू सेवे अभी कर्म रस्ता अभी मिनसु बलागन मगे कार्य मगे 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 मिनसु लंका मिनसु वेदना मिधी मत मगे कार्य मेक लंकावे मे वेदना की मिनसु मे सफकर न्याय की दीला मेक मट प्रगुण लंका अणित जूनियर्स ट्रेनी डॉक्टर्स उगा लेसा चैलेंजिंग मुकद चैलेंजिंग मिनसुंड अभी कील वेदना मेक मुकदराने मुन अभिलांग क्यूवासा सिंगापूर नति सिंगापूर ऑस्ट्रेलिया नति पेन मेडिसिन यूनिट कति मेरा बेहविन मस्तुति आद वेदना कलमनाकरणे पिलिबंदव अपे प्रेक्षकेन दनुवत किरीम पिलिबंदव बहुम स्तुति अशोक मट आराधना प्रेक्षकेन हेटत हमुवेमु पैतिकट तुले